සිල් දෙනා ඉත ආදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක සමා වෙන්න අපිට ඊයේ සම්බන්ධ වෙන්න බැරි වුණා මම උත්සාහ කරා රෙකෝඩින් එකක් කරලා ඔගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්න නමුත් කාලය හරස් වුණා ඒ නිසා කාර්ය බහුල වෙච්ච නිසා ඒක නිසා කරගන්න බැරි වුණා මම උත්සාහ කරනවා ඔගොල්ලොත් එක්ක හැමදාම සම්බන්ධ වෙන්න මේ කාලේ අපි ඇත්තටම මේ කතාබහත් එක්ක සම්බන්ධ වෙනවටත් වඩා යේසුස් වහන්සේ හා කාලය ගත කරන්න ගොඩාක් මම දන්න ඔයගොල්ලෝ ආසයි වචන ඉගෙන ගන්න වචන තුල අලුත් දේවල් දැනගන්න ඒ වගේම වචන තුල ශක්තිමත් වෙන්න මේ 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 කාලය ගැන බලාගෙන ඉන්නවා කියලා මම දන්නවා ගොඩක් අය අදත් මට එක සහෝදරයෙක් කතා කරලා එහෙම කිව්වා නමුත් මම ඔයගලන්ගෙන් ඉල්ලනවා නිරතුරුව පුළුවන් තරම් වෙලා පැය 24ම දවසේ නිදාගෙන ඉන්න වෙලාව ඇතුළත් හැම වෙලාවෙම ශුද්ධාත්මයන්න් වහන්සේ හා සම්බන්ධව උන්වහන්සේත් එක්ක කතා කරන දේවල් උන්වහන්සේගේ කාරණාවල උන්වහන්සේත් එක්ක ලං වෙන්න යේසුස් වහන්සේ වෙනදාට වඩා අපිත් එක්ක ලංව සිටිනවා මම පෙරේදා දේශනා කරන කොටත් මම ඒ කතාව තමයි කිව්වේ යක්ෂයා ක්‍රියා කරනවා මුළු ලෝකය වියවුල් වෙලා තිබෙනවා ලෝකයේ අන්ධකාරයනුත් ජනයා ඝන අන්ධකාරයනුත් වැසී සිටිනවා මිනිස්සුයෝ ආත්මార్థකාමී වෙලා තිනවා මේ සියල්ල අපාවට සිදු වෙන වෙලාවක යේසුස් වහන්සේ අපිට ලංව සිටිනවා වෙනදාට වඩා ලංව සිටිනවා ඔබ ඔබ ආත්මික ඇස් විවෘත කරොත් ඔබ අවට බැලුවොත් ඔබගේ ස්වභාවික ඇස් වලින් නෙමෙයි ආත්මික ඇස් වලින් ආත්මිකව විමසන්න පුළුවන් වුණොත් ඔයාට ඔබ දකි යේසුස් වහන්සේ වෙනදාට වඩාත් එක ලං වෙලා ඉන්නවා කියලා ඒ නිසා මම ඔගලංගෙන් ඔගලංව ධෛර්යමත් කරනවා ඒ වගේම ඔගලංගෙන් ඉල්ලා සිටිනවා ශුද්ධාත්මයන් වහන්සේ හා සම්බන්ධ වෙන්න නිරන්තරයෙන් උන්වහන්සේ කතා කරන්න විතර ඔයාගේ හදවත විවෘත කරන්න විතර ශුද්ධාත්මයෙන් මාට කතා කරන්න කියලා ඔයාගේ ජීවිත විවෘත කරනකොට උන්වහන්සේ ඔයාට කතා කරනවා යේසුස් වහන්සේ ඔයාට ලංව සිටිනවා වෙන විදිහකින් කියනවා නම් ඒ නිසා උන්වහන්සේ අපේ එඬේරා උන්වහන්සේ අපිට මඟ පෙන්වනවා ඒ නිසා ඒ සම්බන්ධව කිසිම සැකයක් ඇති කරගන්න එපා මේ මේ අවට සිදුවෙන දේවල් වලට බාධාවක් වෙන්න දෙන්න එපා හරි ඒ අවට සිදුවෙන දේවල් වලින් ඈත් වෙන්න මිදෙන්න මම හිතන ඉරිද මං කිව්වා වගේ ඔය මාධ්‍යයෙන් බලන දේවල් අඩු කරන්න මාධ්‍ය බලවන්න කිව්වොත් ඔයා ගොඩාක් අධෛර්ය වෙනවා හැබැයි ඔයා බයිබලේ කියවන්න වචනේ කියවන්න ශුද්ධාත්මයන් වහන්සේට කියන්න ඔයාට උගන්වන්න කියලා එතකොට උන්වහන්සේ උගන්වයි අනිත් එක මම පැහැදිලිව කියන්න කැමති ගිය ඉරිද නැත්තම් පෙරේද මම කතා කරපු මේ පණිවිඩය මම කියපු දේ මම දන්නවා ගොඩක් අය සෙලවිලා ඉන්නවා සමහර අය කැළඹිලා ඉන්නවා සමහර අය දත්මිටි කනවා සමහර අය පසුතැවිලා කැඩෙනවා මම ඒ පණිවිඩය දුන්නට පස්සේ තමයි මට තේරුණේ නැත්තම් මම ඒක අවබෝධ කරගත්තේ ශුද්ධාත්මයන් වහන්සේ ඇයි ඒ පණිවිඩය මට කියන්න කියලා එදා රෑමාව කූද්දලා ওই පණිවිඩය දුන්නේ කියලා මේ කාලේ ඉදිරි කාලය ගැන දෙවියන් වහන්සේ දන්න නිසා මම කිසි දෙයක් ප්ලෑන් කරලා දේශනා කරන්න නැහැ ශුද්ධාත්මයන් වහන්සේ කියන දේ මම කරනවා එච්චරයි මම හරි සරලයි මම ප්ලෑන් කරන්නේ නැහැ මම ෂෙඩියුල් කරන්නේ නැහැ මම නෝට්බුක් එකක්වත් තියාගෙන නැහැ ඔයගොල්ලෝ දන්නවද ඔයගොල්ලන්ට පේනවා ඒක සමහර කාරණා විමසනවා මෙසේජ් එකට කලින් චුට්ටක් බලනවා බලලා ඉවරලා මම උන්වහන්සේට කියනවා කතා කරන්න කියලා ඒක තමයි උන්වහන්සේ මගේ හරහා කරන්නේ ඉතින් මේ සියල්ල හැබැයි අපි එකට අනුපිළිවෙලකට දැම්මොත් පසුගිය කාලේ ඉඳලා වාට පෙනේ ස්වාමින් වහන්සේ අපිව යම්කිසි ගමනක් එක්කන් එන පිණිස අපිට කතා කරලා තිනවා කියලා පිළිවෙලකට ඒක මේ කිසිම අපිළිවෙලක් නැහැ කිසිම දෙයක් වියවුල් සහගත දෙයක් නැහැ හරි පිළිවෙලයි ඒ වගේම දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට වෙන පිණිස උන්වහන්සේ ක්‍රියා කරනවා යේසුස් වහන්සේගේ සබහ උන්වහන්සේ හිස අපි උන්වහන්සේගේ ශරීරය උන්වහන්සේ හිසෙන් දෙන කමාන්ඩ් එක නැත්නම් ඒ ආඥාව ක්‍රියා කරන්න ශරීරයට උන්වහන්සේ උපදෙස් දෙනවා ඒකයි මේ සිදු වෙන්නේ ඉතින් ඒක නිසා ඔබ සෙලවෙන එක කමක් නැහැ ඒක හොඳයි හැබැයි දත්මිටි කන්න එපා අහංකාර වෙන්න එපා යටත් වෙන්න යටත් වෙලා ස්වාමින් වහන්සේගෙන් අහන්න ශුද්ධාත්මයන් වහන්සේගෙන් අහන්න ඔයාට අහන්න ඕන දේ නෙමේ ශුද්ධාත්මයන් වහන්සේ ගොඩක් වෙලාවට කියන්නේ සමහර විට ඔයාගේ
හිත රිදෙන දේ නැත්නම් වාට වාට අනිනලද සිතක් වාටයි ඒ ඒ ඒ ඒ අනිනලද සිත ආපු අය අපි දකින්න ක්‍රියාපතේ කොහොමද ක්‍රියාත්මක වුනේ කියලා ඒ අනිනලද සිත ඇතුව ඒ අය ගොඩක් අය මොකද කරේ ඇහුව අපි මොකද කරන්න ඕනේ අනේ ස්වාමීනි මට උගන්වන්න ඒ වගේම සමහර අය පරිසිවරු ඒගොල්ලන්ට ඇනුනහම ඒගොල්ලෝ ගැහුවා ඒගොල්ලෝ දත් මිටි කෑවා ඒගොල්ලෝ ප්‍රතිචාර දැක්වුවා වෙනස් විදිහකට ඒ විදිහට වෙන්න එපා මම ඔබගෙන් ඉල්ලන්නේ ඒකයි මම මේ පණිවිඩය ඇහුවාම මට ඇනුණා ඇත්තටම කියනවා ඉතින් මම ඉස්සෙල්ලා හැදුනා මම ඒක අවබෝධ කරගත්තා ඒ දේ තමයි මම ඔබට කතා කරේ ඒ නිසා ගිය ඉරිදා අපි කතා කරපු මේ බයිබල් කොටස ගැන ඒ කතන්දර ගැන යේසුස් වහන්සේ කියපු දේ ගැන මම අද පොඩි විග්‍රහයක් කරන්න මොකද ඒ ගැන ගොඩාක් මට තේරෙනවා සෙලවිලා ඉන්නවා කියලා ප්‍රතිචාර විවිධයි එක මට අදාළ නැහැ ප්‍රතිචාරය මට අදාළ නැහැ යේසුස් වහන්සේත් එහෙමයි මනුස්ස දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ කියපු දේ කිව්වා එච්චරයි ප්‍රතිචාරය අදාළ නැහැ ඒ අනුව හැබැයි ප්‍රතිචාර දක්වන විදිහට ඔබ විපාකය ලබයි හරි මගේ කැමැත්ත නැත්නම් මගේ ත්‍යාඥාව ඔබ ඒ දේ අර මුල් සභාවේ අය දේශනා කරනකොට මිනිස්සුන්ට අනිලද සිතක් ආපු වෙලාවේ ඒ අය ක්‍රියා කර විදිහට ඔබත් ක්‍රියා කරයි කියන එකයි මගේ බලාපොරොත්තුව සහ මගේ ආඥාව. හොඳයි. අපි කියවමු මතේ පොතේ 25 වෙනි පරිච්ඡේදයේ අපි පොඩ්ඩක් ආපස්සට යන් ගිහිල්ලා කියවමු යේසුස් වහන්සේ මොකද්ද මෙතන කරන්නේ කියලා විනිශ්චය දවස ගැන. හරි. ඒ විනිශ්චය දවස 32 වෙනි පදය. 32 වෙනි පදේ මතේ 25 ඒ 32 වෙනි පදයෙන් ගණන් ගන්නවා නැත්නම් විනිශ්චය දවසේදී මොකද්ද වෙන්නේ? මේක අනාගතයේ සිදුවෙන්න යන දෙයක්. හැබැයි අනිවාර්යයෙන්ම සිදුවෙන දෙයක්. හරි. ගිය අවුරුද්දේ නැත්නම් අවුරුදු 2 3කට කලින් මට මතකයි මම ජනවාරි මාසයේ කරපු දේශනාවක මම කරා මම කිව්වා දෙවියන් වහන්සේ සභාව ඇතුලේ ඉන්න අයව හරියට බැටලුවන් එළුවන්ගෙන් වෙන් කරනවා වගේ වෙන් කිරීමක් සිදු කරනවා කියලා. ඒ එක ආත්මිකව සිදුවීමක්. ස්වභාවිකව වෙන් කිරීමක් නෙමෙයි කලේ. ඒකලේ ආත්මික වෙන්වීමක්, ආත්මික වෙන් කිරීමක්. ඒ නිසා යේසුස් වහන්සේගේ සෙනගට උන්වහන්සේගේ සැබෑ වූ සභාව ආත්මිකව උන්වහන්සේ වෙන් කරගත්තා. හැබැයි ස්වභාවික මේ තාම ඉන්න එකට එළුව බැටළු ඔක්කොම ඉන්න එකට. හරි. එතකොට මේකේ කතා කරලා කියනවා මතේ 25 32 එවිට සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියට රැස් කරනු ලබන්නෝය. උන්වහන්සේ එඬේරකු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන්නක් මෙන් ඔවුන් වෙන් කොට ඊළඟ පදේ 33 කතා කරලා කියනවා බැටළුවන් තමන්ගේ දකුණු පැත්තේද එළුවන් වම් පැත්තේද සිටවන සේක. හරි. ඊළඟ පදේ 34 එවිට රජ්ජුරුවෝ තමන්ගේ දකුණු පැත්තේ සිටින්නන්ට කියන සේක් මාගේ පියාණන්ගේ ආශිර්වාදල තැනැත්තෙනි එන්න ලෝකය පටන් ගැන්මේ සිට නුඹලාට සූදානම් කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න දේව රාජ්‍යය උරුම කරගන්න හරි දේව රාජ්‍ය උරුම කරගන්න දැන් හොඳට මතක තියාගන්න මේ වචන ටික හරි දේව රාජ්‍යය උරුම කරගන්න හරි එහෙම කියලා කියනවා මක් නිසාද දේව රාජ්‍ය උරුම කරගන්නේ ඒගොල්ලෝ ඇයි මොකක් නිසාද මෙන්න ඊළඟ පදේ මක් නිසාද මම බඩගිනිව සිටියෙමි නුඹලා මට කන්ට දුන්නහුය පිපාසිතව සිටියෙමි නුඹලා මට බොන්ට දුන්නහුය ආගන්තුකව සිටියෙමි නුඹලා මා පිළිගත්තහුය හරි දැන් මේ කතාව කිව්වහම මං හිතනවා ඒ වෙලාවේ හිටපු අයත් කැළඹෙන්න නැත්තම් වික්ෂිප්ත වෙන්නේ නැති හැබැයි යේසුස් වහන්සේ එහෙම ඉඩ දුන්නේ නැහැ ඊට පස්සේ උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා මොකද්ද වුනේ කියලා. දැන් එතකොට කියනවා එවිට එහෙම කිව්වහම මොකද්ද වෙන්නේ ඊළඟ පදේ වස්ත්‍ර නැතුව සිටීමේ නුඹලා මට ඇඳුම් දුන්නොවිය රෝගාතුර සිටීමේ නුඹලා මා බලන්ට ආවොය විසිටඩ් මී වගේම හිරගේ සිටීමේ නුඹලා මා වෙතට ආවොය කීවේ. හරි. I was in prison and you came to me. Right. ඊට පස්සේ මොකද කියන්නේ එකල ධර්මිෂ්ඨන උත්තර දෙමින් ස්වාමිනී කොයි කාලෙක ඔබ වහන්සේ බඩගිනින සිටිනවද දැක්ක කෑම දුන්නොද? නොහොත් පිපාසිතව සිටිනවද දැක බොන්නද? දැන් ඔය ප්‍රශ්නේම ඔය අහපු දෙයින්ම අපිට තේරෙනව නේද? මේ උත්තර දෙන ධර්මිෂ්ඨයෝ දැනගෙන හිටියේ නැහැ කියලා. දෙයක්. මේක සිදුවෙන්නේ විනිශ්චය දවසේ.
මේක තාම සිදු වෙලා නැහැ. දැන් ඔයා හිතනවා නම් මේ කතා කරේ එතන හිටපු යුදෙව්වන්ට උපමාවක් හැටියට කියලා. නෑ 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 නෑ. මේ කතා කරන්නේ අනාගතේ තාමත් සිදු වෙලා නැති අනාගතේ සිදු වෙන්න යන විනිශ්චය ගැන. හරි? ඒතරේ විනිශ්චය දවසේදී දැන් මෙතන හිටගෙන ඉන්නේ අද වර්තමාන සභාවේ අය කියලා අපි හිතමු. හරි? ඒතරේ යේසුස් වහන්සේ අර විදිහට කිව්වම මම කන නැතු හිටියා මම ඔබට කන්න දුන්නා මට මෙමෙ කියලා කිව්වහම ඒගොල්ලන්ට අග්ගාල මතක් වෙනුනේ ඒක ස්වභාවික කෑම සහ ස්වභාවික බීම සහ ස්වභාවික ඇඳුම් නම් මේ කතා කරන්නේ එහෙනම් ඒගොල්ලන්ට මතක් වෙනුනේ ඒගොල්ලන්ගේ චර්ච් එකේ කරපු ප්‍රොජෙක්ට්ස් ටික ගැන. ඒගොල්ලෝ හාල් බෙදන්න ඇඳුම් බෙදන්න දාපු ප්‍රොජෙක්ට්ස් තියෙනවන්නේ. වැඩසටහන් අද කෑම බෙදීමේ වැඩසටහන කියලා දෙනවනේ නේද? ඒ ඉතින් ඒවා මතක් වෙන්න එපා ඒගොල්ලන්ට. හැබැයි ඒගොල්ලෝ මතක් කරන්නේ නැහැ. ඒක මතක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ප්‍රශ්නාර්ථයක්. හරි? ඒතර ප්‍රශ්නාර්ථය මොකද? උත්තර දෙමින් ස්වාමීනි කොයි කාලයකද ඔයා බඩගිනිව හිටියේ? හරි? ඒතර උන්වහන්සේ කතා කරලා කියනවා හරි? උන්වහන්සේ කතා කරලා කියනවා කොයි කාලක ඔබ වහන්සේ අගද සිටිනවා දැක පිළිගමුද? නමුත් බස්ර සිටිනවා දැක ඇඳුම් දුනිමුද කියලා කිව්වහම ඇහුවහම එතකොට කොයි කාලක ඔබ රෝගාතුරෝ සිරකෙදී සිටිනවා දැක හිටියාද? ඒවත් ඔක්කොම කියනවා. ඊට රජ්ජුරුවෝ උත්තර දෙමින් දැන් කවුද උත්තර දෙන්නේ? රජ්ජුරුවෝ. මේ යේසුස් වහන්සේ රජ වෙලා ආවට පස්සේ කරන විනිශ්චය ගැන. ඊට රජ්ජුරුවෝ උත්තර දෙන්නේ. බැටළුව නෙමෙයි උත්තර දෙන්නේ. හරි? රජ්ජුරුවෝ උත්තර දෙන්නේ. සැබවක් නුඹලාට කියමි මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටයයි කිසේක. ඒ කියන්නේ යේසුස් වහන්සේට කළා හා සමානයි උන්වහන්සේගේ සහෝදරයෙක් වන සභාව ඇතුලේ ඉන්න අය සහ ජීවන පොතේ නම ලියවිච්ච අය විශේෂයෙන්ම සභාව ඇතුලේ ඉන්න අය මේ කතා කරන්නේ. මොකද යේසුස් වහන්සේගේ සහෝදරයා කියලා කියන්නේ ඒ වෙලාවේ අර 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 රෝම 8:29 කතා කරලා කියන උන්වහන්සේ බොහෝ සහෝදරයන් අතර වැඩිමහල්ලා වෙන්න හිටනවා කියලා නේද? ඒතර බොහෝ සහෝදරයන් අතරේ වැඩිමහල්ලා වෙන පිණිස තමයි අපි සියලු දෙනා උන්වහන්සේගේ ස්වරූපයට හැරෙන්න ඕනේ. ඒතර උන්වහන්සේගේ ස්වරූපයට හැරෙන යන අය නැත්නම් ඒ කැඳවීම ලැබපු අය සභාවේ ඉන්න අයට තමයි මේ දේ කරන්න ඕනේ කියලා තියෙනවා. හරිද? දැන් ඒක නිසා ගොඩාක් වෙලාවට මේක ස්වභාවිකව අරගත්තොත් එහෙනම් අපිට පුළුවන් කියන්න අපි කෑම දුන්නා අපි මෙහෙම දුන්නා අපි අරක දෙන එක තමයි කරන්න ඕනේ කියලා එදාට කියන්න ගන්නවා. මොකද සභාව ස්ථාපිත කරේ යේසුස් වහන්සේ ක්‍රියාපතෙන් පස්සේනේ. එතකොට යේසුස් වහන්සේගේ සහෝදරයෝ කියලා කියන්නේ සභාවේ ඉන්න අයනේ. ඒතර ඒක ඒ වෙනකොට මේ කතාව දන්නවනේ ඔක්කොම ළම. දැන් අපි දන්නවනේ මේ කතාව. ඒතර අපි දන්න නිසා අපි මොකද කරන්නේ? අපි මිනිසුන්ට හාල් පොල් අරවා මේවා දෙන්න ඇඳුම් දෙන්න ඔක්කොම දෙන්න ක්‍රියා කරන ස්වභාවික දේ නම් මේ කතා කරන්නේ. එහෙනම් මේ විනිශ්චය දවසේදී මේ ප්‍රශ්නේ අහනකොට අපිට මතක් වෙන්න ඕනේ. ඒකයි මම කිව්වේ. හරි. ඒ නිසා මම දන්නේ ඔයාලට මේක තේරෙනවද කියලා. මම දන්නේ ඔයාලට මේක අවබෝධ වෙනවද කියලා. මම එකක් කියන්නම්. මේ පණිවිඩය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ ඒ කෙනාට පැහැදිලි කරලා දුන්නොත් විතරයි. ඒ නිසා මම ඔයගලන්ට කිව්වේ මුලින්ම ශුද්ධාත්මයන් වහන්සේගෙන් අහන්න, කියන්න, ඉල්ලන්න, ඔයාලට උගන්වන්න කියලා. හරි. මොකද ආත්මයන් වහන්සේ කියපු දෙයක් තේරුම් ගන්න තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒ ආත්මයන් වහන්සේ නැත්නම් ඒ ආලේපේම ඔයාට ඉගෙනුවොත් විතරයි. මේක මට ආත්මයන් වහන්සේ කියපු දෙයක්. හරි. ඒකයි මම මේ කතා කරලා කියන්නේ. දැන් වරදවල තේරුම් ගන්න එපා. Out of context අරගන්න එපා. මේ සන්දර්භයෙන් පිට අරගෙන මේ විනිශ්චය කරන්න එපා. මාව ඒක ඔයගලන්ට හොඳ නැහැ. අපිට බයිබලයේ කියලා තියෙනවා ෂෙයා කරන්න, බෙදා ගන්න කියලා. නුඹලාට අන්දනෑන් දෙකක් තියෙනවනේ, මේවා ටිකක් තියෙනවනම් රෝබ්ස් එකක් තව කෙනෙකුට දෙන්න. හරි. ඒකෙන් අදහස් කරන්නේ අපි තියෙන එක බෙදා ගන්න ඕනේ. ඒක ගැන කිසිම වාදයක් නැහැ. හැබැයි ඒක කියනකොට යේසුස් වහන්සේ කතා කරලා කියනවා නුඹගේ වංගත කරන දේ දකුණතර දැනගන්න තියන්න එපා. හරි. ඒක ප්‍රසිද්ධිය දෙන්න යන්න එපා. ඒවා ප්‍රොජෙක්ට්ස් කරන්න යන්න එපා. ඒවා ප්‍රසිද්ධිය කරන්න යන්න එපා. ඒක අප්‍රසිද්ධිය කරන්න අපි අනිවාර්යයෙන්ම සහෝදරයන්ට තියෙන දේ බෙදා ගන්න ඕනේ. හරි. තියෙන දේ බෙදා ගන්න ඕනේ. ඒ නිසා ඒ දේ
කරන්න ඕනෙමයි. ඒ ගැන කිසිම වාදයක් නැහැ. හරි. ඒක නිසා තමයි මේ පදේ කියලා කියනවා නුඹලා එවිට රජ්ජුරුවෝ කතා කොට නුඹලාට කියමි මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා. ඒ කියන්නේ ඉතා කුඩා කියලා අදහස් කරන්නේ මේ ළමයින් නෙමෙයි. හරි. ඉතා කුඩා කියලා කිව්වේ ඒ කුඩා නැත්නම් සුළු කෙනෙක්. ඒක කරා නම් සුළු කෙනෙකුට ඒක කරේ මටයි කියලා කියනවා. ආමෙන්. යේසුස් වහන්සේ කතා කරලා කියන්නේ නුඹලා මේ කුඩා කෙනෙකුට ඒක කරා කියලා කියනවා නම් ඒක කළේ මටයි කියලා කියනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ ක්‍රියාව මේ ස්වභාවික කියලා අපි හිතාගෙන ඉන්න දැනට මෙච්චර කල් හිතාගෙන ඉන්නවා. නමුත් යේසුස් වහන්සේ අදහස් කරේ ඒ ක්‍රියාව කළොත් ඒක යේසුස් වහන්සේට කළා හා සමානයි කියලා කියනවා. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට කරා වගේ තමයි වෙන්නේ. හරි. එතකොට දැන් අපි චුට්ටක් බලමු මේක ස්වභාවිකද නැද්ද කියලා ඉස්සෙල්ලා. නැත්නම් මේ ස්වභාවික කෑම ගැන, ස්වභාවික බීම ගැන, ස්වභාවික ඇඳුම් ගැනද මේ කතා කරන්නේ කියන එක චුට්ටක් බලමු. දැන් මේක වටහා ගන්න නම් අපිට පුළුවන් වෙන්න ඕනේ ඉස්සෙල්ලා යේසුස් වහන්සේගේ හදවත දැනගන්න. හරි. දැන් උන්වහන්සේ මීට ඉස්සෙල්ලා උගන්වපු දේවල් වලට මේක කොන්ට්‍රඩික්ට් නැත්නම් මේක පරස්පර විරෝධී වෙන්න බෑ. යේසුස් වහන්සේ කතා කරලා කියනවා නේද? නුඹලා කන්නේ මොනවාද? බොන්නේ මොනවාද? අඳින්නේ මොනවාද කියන එක ගැන කනස්සලු වෙන්න එපා කියලා. හරි. ඒ මොකද නුඹගේ ස්වර්ගික පියාණන් වහන්සේ නුඹට මේවා අවශ්‍ය බව දන්නවා. ඒ නිසා පළමු කොට හොයන්න කිව්ව මොකද්ද? දේව රාජ්‍යය. දේව රාජ්‍යය සොයන්න. ධර්මිෂ්ඨකම සොයන්න පළමු කොට. අන් සියල්ල නුඹට දෙනවා. දැන් අපි දන්නවා ස්වභාවිකව, අපි දන්නවා ප්‍රැක්ටිකලි අපිට උඩින් වැටෙන්න යන්නේ නැහැ. යම්කිසි කෙනෙක් කවුරුරි කෙනෙක් එක දෙන්න ඕනේ. ඒක තමයි ෂෙයා කරන්න ඕනේ කියලා. බෙදා ගන්න ඕනේ කියලා. ඒ බෙදා ගන්න ඕනේ ගැන කිසිම වාදයක් නැහැ. වරදොල තේරුම් ගන්න එපා. අපිට පුළුවන් නම් කීප දෙනෙකුට යමක් බෙදා ගන්න කීප දෙනෙක් එක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක රහසිගතව කරන්න. ඒක පුද්ගලිකව කරන්න. හරි. ඒක 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 සභාව තුලින් හරි වැඩි ප්‍රසිද්ධියක් නැතුව ඔයා ඔයා ගැන කතා කරලා කියා කරගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මේ කතා කරන්නේ හරි විනිශ්චයක් කරනවා යේසුස් වහන්සේ එක නොකළා කියලා. දැන් කන්න නොදුන්නා කියලා, බොන්න නොදුන්නා කියලා. මොකද සමහරවිට මම ඒක කියන්නේ ඉස්සලා යන්න එපා ඊළඟ පදයට. හරි. එතන ඊළඟ පදේ අපි කියමු 41 කියමුකෝ. එවිට උන්වහන්සේ වම් පැත්තේ සිටින්නන්ට කියන. දැන් මේ වම් පැත්තේ හිටියේ කවුද ඉන්නේ කවුද? සභාව ඇතුලේ හිටපු කොටසක් තමයි. සභාව ඇතුලේ ඉන්න අයව තමයි එන්ඩේරා එළුවන්ගෙන් බැටළුව වෙන් කරනවා වගේ වෙන් කරේ. එතකොට මේ මේ කතා කරන්නේ එළුවන්ට. ඒ කියන්නේ ප්‍රතික්ෂේප වෙන කට්ටියට. හැබැයි හිටියේ සභාවේ. ඔක්කොමත් එක එකට හිටියේ. එක කට්ටියක් සභාව ඇතුලේ දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට කරා. හරි. ඒ තමයි ස්වභාවිකව කියපු විදිහට කන්න නැතියට කන්න දුන්නා, බොන නැතියට බොන දුන්නා, ඇඳුම් නැතියට ඇඳුම් දුන්නා, අසනීපායව සහ හිරගෙදර හිටපු අයව විසිට් කරා. හරි. ඒක තමයි කිව්වේ. දැන් ඕක ස්වභාවිකද නැද්ද කියන එක තමයි මේ මම මේක පෙන්වන්න උත්සාහ කරන්නේ. මොකද ගොඩක් අය මන් දන්නවා කැළඹිලා තියෙනවා මේ 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 මම මේක විකෘති කරා කියලා. මම පෙන්වන්නම් ඇයි මං එහෙම කිව්වේ කියලා කොන්ටෙක්ස්ට් එකේ. හරි. යේසුස් වහන්සේ ස්වභාවික බඩගින්න ගැනද මේ කතා කරන්නේ? එහෙම නැත්නම් ආත්මික බඩගින්න පිපාසය සංසිඳුණේ ගැන කතා කරන්නේ? යේසුස් වහන්සේ මේ කතා කරන්නේ ආත්මික බඩගින්න ගැනද, ආත්මික පිපාසය ගැනද මේ කියලා තමයි අපි බලන්නේ. ඒ කියන්නේ ස්වභාවිකද ආත්මිකද කියන එක. එතකොට යේසුස් වහන්සේ කියනවා නම් වම් පැත්තේ ඉන්න අයට ශාපලත්තෙනි මා කෙරෙන් පහව යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම් කර තිබෙන සදාකාලික ගින්නට යන්න. ඇයි ඔයා හාල් මීටර් දුන්නේ නැහැ? මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්කෝ. අපි හිතමු අද ඉන්නවා සභාවේ කෙනෙක්, එයාට වෙන කෙනෙකුට දෙනවා තියා එයාටත් නැහැ කෑම. ඒතර එයාට මොකද වෙන්නේ මේ විනිශ්චය? ඒතර එයාටත් කියයිද ඔයා හාල් කණ්ඩ දුන්නේ නැහැ, මම බඩගින්න හිටියා මට කණ්ඩ දුන්නේ නැහැ, මම පිපාස හිටිය මට වතුර දුන්නේ නැහැ. ඒක වැරදිනේ. එහෙම ගත්තොත් මොකද ඒසෝසි කියනවා නම්
එක්කෙනෙකුට කිව්වනම් ඔයා කණ්ඩ දුන්නේ නැහැ කියලා ඒක හැමෝටම අදාළයි සාධාරණ තීන්දුව. මෙතන කතා කරලා කියන්නේ නැහැනේ ඔයාට පොහොසත් අයට විතරක් මම කතා කරලා කියනවා උඹලට පොහොසත්කම තිබුණා එහෙම එහෙම කතාවක් ගන්න නැහැනේ මෙතන. මෙතන දුප්පත් පොහොසත් ભેදයක් ගැන කතා කරන්නේ නැහැනේ. මෙතන කතා කරන්නේ බැටළුව එළුව කට්ටිය. දුප්පත් පොහොසත් ભેදයක් නෙමෙයි මෙතන කතා කරන්නේ. ඒතර එතනින් අපිට තේරෙනවා මේ කතා කරන්නේ ද්‍රව්‍යමය දෙයක් ගැන නෙමෙයි කියන එක. මොකද යේසුස් වහන්සේම කිව්වනේ යොහාන් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ පිපාසා ඇත්තා මා වෙතට එන්න. මගෙන් අරන් බොන්න. මොකද උන්වහන්සේ අරන් බොනකොට උන්වහන්සේ කරේ අදහන්නා තුලින් මොකද වෙන්නේ? ජීවන දායක ගංගා ගලනවා කාටද? අර පිපාසාව ඉන්න අයට. ඒතර මේ කතා කරන වතුර මේ ස්වභාවික වතුර නෙමෙයි බොන්න දෙනවා කියලා කියන්නේ වතුර ටිකක් ගිලා දෙන එක නෙමෙයි. මේ කතා කරන්නේ ජීවන දායක ගංගාව ජලය ජීවනය දෙන්න. මොකද වතුර නැතුව පිපාසාව මිනිස්සු මැරෙනවා. මේ කතා කරන්නේ ස්වභාවික වතුර නෙමෙයි. මේ කතා කරන්නේ වචනය තුල යේසුස් වහන්සේගේ වචනය තුල උන්වහන්සේගේ වචනේ තියෙන ඒ ජීවනය දෙන්න. ඒකයි යේසුස්ගේ මං ආවේ ජීවනය දෙන්න ජීවනය අධිකව දෙන්නත්. මොකක්ද ඒ ජීවනේ? වචනය. මොකද උන්වහන්සේ වාක්‍යනෝ. ඒක තමයි කිව්වේ මාර්ගයේද සත්‍යද ජීවනයේද මමයි කියලා උන්වහන්සේ කිව්වේ ඒකයි. ජීවනේ උන්වහන්සේ වෙන්නේ ඇයි? ජීවනේ වචනය. ඒක තමයි වතුරට සංකේතවත් කරේ උන්වහන්සේ. යොහන් 6. ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ නැද්ද? මේ කතා කරන්නේ ස්වභාවික දෙයක් ගැන නෙමෙයි. මේ විනිශ්චය වෙලාවේදී කතා කරන්නේ. හැබැයි අපිට ඇඳුම් දෙකක් තියෙනවා එකක් දෙන්න. යාකොබ් තව කතා කරලා කියනවා ඔබ ඇදහිල්ලේ ඇදහිල්ල ගැන කතා කරනවා නම් ඇදහිල්ල ක්‍රියාවෙන් පෙන්වන්න. මොකක්ද ක්‍රියාව? ඔයා කෙනෙක් අවශ්‍යතාවයක්කින් ඉන්නවා කියලා දන්නවනම් පොහොසත් අය එතන කතා කරන පොහොසත් අය කියලා. ඔබට තියෙනවා නම් ඔබ අනිත් කෙනත් එක බෙදා ගන්න එක. හරි. ඔයා අනිත් කෙනත් එක බෙදා ගන්න. ඒක කරන්න ඕනේ. ඒ බෙදා ගැනීම එන්නේ ඔයාගේ ඇතුළාන්තයේ තියෙන යේසුස් වහන්සේ හා තියෙන සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස. හරි. ඒකයි එහෙම වෙන්නේ. එතකොට අපි මේ යේසුස් වහන්සේ තුල මේ යන ගමනේදී අපිට හම්බ වෙනවා සභාව ඇතුලේ ගොඩක් ඉන්නවා බඩගින්නේ. ඒ අය ආත්මික කෑම හම්බ වෙලා නැහැ. යේසුස් වහන්සේ කිව්වා මතේ සමයන යොහන් 6 මම තමයි ස්වර්ගයෙන් බැස ආමන්නා රොටිය. හරි. ඒ අදහස් කරන්නේ මොකක්ද? යේසුස් වහන්සේ ජීවනය කියලා වතුර කිව්වා, මගෙන් අරන් බොන්න කියලා කිව්වා, උනසික මගෙන් අරන් කන්න කියලා. ඒක තමයි කමියුනියන් එක සංකේතවත් වෙන උන්වහන්සේගෙන් පෝෂණය වෙන එක. කෑම බීම දෙකම උන්වහන්සේගෙන්. මේ කතා කරන්නේ ආත්මයට. ආත්මයට පෝෂණය. ආත්මික කෑම. ආත්මික බීම. මොකද මිනිස්සයා ආත්මෙන් සඵලවත් වෙන ආකාරයටයි ස්වභාවිකව සඵලවත් වෙන්නේ. කොහෙද නෝ තියෙන්නේ? 3 යොහාන් පොතේ. දෙවනි පදය. 3 යොහාන් දෙවනි පදේ. පොඩ්ඩක් එක අපි බලමු. මම පොඩ්ඩක් එක කියවමු. 3 යොහාන්. 3 යොහාන් දෙවනි පදේ. හරි. ඒක තියෙනවා මෙන්න මෙහෙම. ඔගොල්ලෝ කියවල නැත්තම් මෙච්චර කල්. හරි. ප්‍රේමවන්තය නුඹේ ආත්මය සඵලවන්නා කමෙන් නුඹ සියල්ලේදී සඵලවන ලෙසද සුවසේ සුවයසේ be in good health සුවසේ සිටින ලෙසද යාඥා කරේ. මොකද මේ යාඥාව? ආත්මයෙන් සඵල වෙනකොට තමයි සියලු දේවල සඵලවත් වෙලබන්නේ. ඉස්සෙල්ලා ඔයාගේ ආත්මය සඵලවත් වෙන්න ඕනේ. ඔයා හාල් මුට්ටිය දුන්නා කියලා ආත්මය සඵලවත් වෙන්නේ නැහැ. තේරුණා? ආත්මය සඵලවත් වෙන නම් ආත්මයට පෝෂණය එන්න ඕනේ. ආත්මයට පෝෂණය ලැබෙන්නේ මන්නා, ස්වර්ගික මන්නා. යේසුස් වහන්සේ වාක්‍යනෝ. උන්වහන්සේව දෙන්න, උන්වහන්සේගේ වචනය දෙන්න, උන්වහන්සේගේ පණිවිඩය දෙන්න, උන්වහන්සේගේ ආදරය දෙන්න. ඒ ස්වර්ගික මන්නා දෙන්න. ඒක තමයි කෑම. ඒක තමයි කෑම දුන්නා කියලා කියන්නේ. එතකොට බඩගින්නේ ඉන්න මිනිස්සෙක් යේසුස් වහන්සේ ළඟට එන්න බඩගින්නේ. හැබැයි එයා සමහරට දන්නේ නැහැ. එයා සමහර වෙලාවට දන්නේ නැහැ.
එයාට ඕන කෑම මොකක්ද කියලා. මොකද අපි හිතමු ආර්ථික වරි මොනාරි පීඩනාව පීඩාවක ඉන්න කෙනෙකුට මොකක් හරි කෙනෙකුට එයාට අවශ්‍යතාවයන් තියෙනවා නම් ඒ කෙනාට අපි ගිහිල්ලා හරි කෑම එකක් දුන්නොත් නැත්තම් බඩු මල්ලක් දුන්නොත් තමයි එයාට සතුටු වෙන්නේ. ඉතින් මොකද එයා දන්නේ එච්චරයි. හැබැයි ඒක ඉවර වෙනවනේ පාවිච්චි කරනකොට. එතකොට ඒක ඉවර නම් මොකද වෙන්නේ? තව බඩු මල්ලක් කියලා දෙන්නද? ඒතර හැමදාම ඔයා දිහා යා බලන්න ගන්නවනේ. ඔයාගෙන් යැපෙන්න ගන්නවනේ. මොකද එක බඩු මල්ලක් කියනකොට තව බඩු මල්ලක් දෙනවා. ඒතර එයා බලන් ඉන්නවා කාගෙන් හරි යැපෙනක. ඒක දේසුස් සංස අපිට උගන්වලා තියෙන්නේ. නැහැ. මොකද එයා සියලු දේවලින් සඵලවත් වෙන්න නම් එයාගේ ආත්මය සඵලවත් වෙන්න ඕනේ. නුඹලා ආත්මයෙන් සඵලවන්න මිලසම සියලු දේවලින් සඵලවත් වෙන්න. ඒ නිසා අපි ආත්මික පෝෂණය දෙන්න ඕනේ යාට. ඒ වෙලාවේදී ඔයා යාර බඩගින්න තියලා ආත්මික පෝෂණය දෙන්න එපා කියලා යාකොබ් කියනවා. මොනාරි දෙන්න යාට. ඒක වෙන කතාවක්. මම කතා කරන්නේ යේසුස් වහන්සේ විනිශ්චය කරන්නේ අපිව. ඒ ස්වභාවික දේ නුදුන්නේ ගැන නෙමෙයි ආත්මික මන්නා දුන්නේ නැති එකයි. මොකද බැටලුවන් හැටියට යේසුස් වහන්සේගේ ගෝලයන් හැටියට අපි ඒ ආත්මික කෑම එයාට දෙන්න අවශ්‍යයි. අප තුලින් ජීවනදායක ගංගා ගලන්න ඕනේ ඒ අයට පිපාසාව ඉන්න අයට. එළියේ පිපාසාව ඇතුලේ පිපාසාව ඉන්න අයට. වදන සභාව ඇතුලේ මිනිස්සු පිපාසයි. ඒගොල්ලෝ දන්නේ නැහැ සමහරට කොහෙන්ද පිපාසය සංසිඳව ගන්න කියලා. හැමදාම එනවා හැම තැනම දුවනවා අරේ දුවනවා මේ දුවනවා අතනට යනවා මෙතනට යනවා හැම තැනම යනවා අතන උදේකෝ මෙතනට දුවනවා මෙතන උදේකෝ මෙතනට දුවනවා ඉතින් බොරුකාරයන්ට අහු වෙනවා ඇයි හරි එයාගේ පිපාසය සංසිඳවන ජීවනදායක ජලය යට හම්බෙලා නැහැ ඒකයි ප්‍රශ්නේ ඒක තමයි යේසුස් වහන්සේ කිව්වේ මගෙන් අරන් බොන කෙනාට ආපහු පිපාස වෙන්නේ නැහැ ආපහු එහි මේ දුවන්නේ නැහැ. අරයා හොයාගෙන මෙයා හොයාගෙන අතන හොයාගෙන මෙතන හොයාගෙන ආතබූත කඩාගෙන චර්ච් කඩාගෙන චර්ච් මාරු කරගෙන මොනවද කරන්නේ? ඒකට මං කියන්නේ මොනවද? අර මොකද්ද? ඔකට මට මතක නැමේ වෙන මතකෙට එන්නේ නැහැ. චර්ච් වලින් එහාට පණිනවා මෙහාට පණිනවා. අරකේ මේකට පණිනවා මේකේ මේකට පණිනවා. ඇයි? පිපාසාව සංසිඳන ජීවනදායක ජලයට හම්බෙලා නැහැ. ඉතින් හැමදාම පිපාසයි. තියසුසික මොකක්ද දන්නවද? මගෙන් අරන් බොන කෙනාට නැවත පිපාස වෙන්නේ නැහැ. සමාරිතේ කාන්තාවට කිව්වේ මම දෙන වතුර බිව්වොත් ඔයාලට කවදා පිපාස වෙන්නේ නැහැ කියලා. ඒතර ඒ කාන්තාව කියන මතකයි නේද ඔයාලට? ඔබ කියවලා තියෙනවනේ ඒක යොහන් 4. මම දෙන වතුර බිව්වොත් කවදාවත් ඔයාලට පිපාස වෙන්නේ නැහැ කියලා. මොකද උන්වහන්සේගේ ජීවනදායක ජලය අපි ලැබුවට පස්සේ තව තැන් වලට දුවන්න ඕනේ නැහැ. යැපෙන්න උන්වහන්සේ මම ඒකේ ආරම්භෙදිම කිව්වේ ලං වෙන්න යේසුස් වහන්සේට ශුද්ධාත්මනන් වහන්සේට ලං වෙන්න උන්වහන්සේගෙන් අරන් බොන්න එහෙට මෙහෙට දුවන්න එපා එහෙට මෙහෙට යන්න මොකද එහෙට මෙහෙට යන්නේ පිපාසාව සංසිඳිලා නැහැ ඔයාට හරි ජීවනදායක ජලය ලැබිලා නැහැ එක්කෝ ඔය අරගෙන නැහැ මන් දන්නේ නැහැ මොකද්ද කියලා හරි පැහැදිලි අපි කියමු 3 යොහන් 1:2 මේකෙන් අදහස් කරන්නේ මේකෙන් අපිට හොඳට පේනවා ආත්මය සඵලවත් වීම නැත්නම් ආත්මය පෝෂණය වීම තමයි යේසුස් වහන්සේගේ මූලික අරමුණ. යේසුස් වහන්සේ උන්වහන්සේගේ සභාවේ උන්වහන්සේගේම ගෝලයන්ට ඉගැන්වුවේ ආත්මය පෝෂණය කරන්න. ශරීරය පෝෂණය කරන එක නෙමෙයි. රෝම පොතේ අපි දකිනවා රෝම පොතේ 14 කියනවා දෙවියන් වහන්සේගේ රාජ්‍යය කියන්නේ කෑම බීම නෙමෙයි කියලා. යේසුස් වහන්සේ කිව්වා කන බොන එක ගැන කරදර වෙන්න එපා කියලා. හැබැයි අපි දකිනවා පරණ ගිවිසුමේ එසිකියල් පොතේ 33 34 කියන පරිච්ඡේදවල 35 කියන පරිච්ඡේදවල අපි දකිනවා එඬේරු ගැන කතා කරනවා ඒ කාලේ හිටපු. ඒ එඬේරු කියලා කිව්වේ පූජකයන්ට. දැන් අපි රාජකීය පූජක වංශයක් අපි පූජකයෝ. යේසුස් වහන්සේට පූජකයන් ලෙස උන්වහන්සේ තෝරා ගත්තා වූ අය. ඒතර අපෙන් කෙරෙන්න ඕනේ අර ඒ කාලේ එඬේරු කියලා කියපු ඒ අයගෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙත දේ. ඒ මොකද්ද? පෝෂණය. මනුෂ්‍යයන්ව කොංග්‍රිගේෂන් එක පෝෂණය කිරීම. පෝෂණය කරනවා කියන්නේ ඒ කාලේ මිනිසුන්ට කිව්වේ නැහැ අයිය දෙවියන් වහන්සේ ගිහිල්ලා කන්න බොන්න දෙන්න කියලා. ඒක දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට සැපයෙව්වා. ඒගොල්ලන්ගේ වගාවන් තුලින් ඒගොල්ලන්ගේ ව්‍යාපාර තුලින් ඒගොල්ලන්ගේ දේවල් වලින් දෙවියන් වහන්සේ ඒගොල්ලන්ව ආශිර්වාද කළා. ස්වභාවිකව.
හැබැයි එඬේරුන්ගෙන් බලාපොරොත්තු වුණේ ආත්මික පෝෂණය. ඒ ආත්මික පෝෂණය දුන්නේ නැහැ කියලා තමයි පරණ ගිවිසුමේ පූජකයන්ට එඬේරුන්ට දුක් වේ කියලා කිව්වේ. ඒතර ඒ පරණ ගිවිසුමේ ස්වභාවිකව උන්වහන්සේ කතා කරපු ඒ පරණ ගිවිසුමේම උන්වහන්සේ එහෙම කතා කරලා කියනවා නම් අලුත් ගිවිසුමේ හැම දෙයක්ම ආත්මිකව කතා කරපු යේසුස් වහන්සේ ඔයා හිතනද මේක ස්වභාවිකව කියයි කියලා? නෑ, මේ කතා කරන්නේ ආත්මික පෝෂණය ගැන. ඒතර මොකක්ද ආත්මික ආහාර? බඩගින්න ඉන්නේ කවුද? සභාව ඇතුලේ මිනිස්සු බඩගින්න ඉන්නවා. මොකටද? යේසුස් වහන්සේව ඕනේ. උන්වහන්සේගේ සැබෑ වූ මන්න, ස්වර්ගික මන්න උන්වහන්සේ දෙනවා සභාවට. ඒක සභාවය දන්නේ නැහැ. වචනය තුල පෝෂණය නැහැ, ආත්මය පෝෂණය වෙන්නේ නැහැ. ඒ නිසා ආත්මය කලකිරලා, ආත්මය මොනවද වෙන්නේ? ශ්‍රින්ක් වෙලා, ආත්මය කුඩා වෙලා, වියවුල් වෙලා. ඒ වගේම ආත්මිකව පිපාසාව සිටිනවා. මොකටද? ඒ යේසුස් වහන්සේගේ වචනයට. It can be matter. කෑම බීම කියලා කිව්වේ ඒකයි. වචනය. Right. වචනය. උන්වහන්සේගේ වචනය. මම මතකනේ යේසුස් වහන්සේ පරීක්ෂා කරපු වෙලාවේ යක්ෂයා ඇවිල්ලා රොටි කරන්න කිව්වේ ගල. එතකොට මොකද කිව්වේ? යේසුස් වහන්සේ මොකද කිව්වේ? මනුෂ්‍යයා ජීවත් වෙන්නේ කෑමෙන් නෙමෙයි. කෑමෙන් විතරක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ මුඛයෙන් පිට වෙන සෑම වචනයකින් මනුෂ්‍ය ජීවත් වෙන්නේ එකෙන්. ඒතර එහෙම යේසුස් වහන්සේ වහිතනද මේ හාල් මුට්ටි ගැන කතා කරන්නේ කියලා? නෑ, මේ කතා කරන්නේ ආත්මික පෝෂණය, අතුලාන්ත පෝෂණය ගැන, කෑම, ස්වර්ගික මන්නා ගැන. කැළඹෙන්න එපා ඒක නිසා, දත්මිටි කන්න එපා ඒක නිසා. අවබෝධ කරගන්න මොකද යේසුස් වහන්සේ කතා කරලා කියන්නේ මේ කාලේදී? උන්වහන්සේ සභාවට කතා කරලා කියන්නේ උන්වහන්සේගෙන් පෝෂණය ලබන්න. උන්වහන්සේගෙන් පෝෂණය වෙන මිනිසුන්ගෙන් නෙමෙයි, මේ කතාබහ තුළින්වත් නෙමෙයි. ඔයා සම්බන්ධ වෙන්න යේසුස් වහන්සේත් එක්ක, ශුද්ධාත්මයන් වහන්සේ එක්ක සම්බන්ධ වෙන්න, කනෙක්ට් වෙන්න, පෝෂණය ලබන්න එතනින්. ඒ පෝෂණය ලබලා අනිත් අයට පෝෂණය දෙන්න. අද සභාවේ ඉන්න අය ගොඩක් වෙලාවට අනේ වරදල තේරුම් ගන්න එපා, ඕගොල්ලන් මාත් එක තරහ වෙන්න එපා, මම මේ කියන්නේ දකින්න දේ. අද සභාවේ ඉන්න ගොඩක් අය මොකද නද කරන්නේ? හැමදාම ඉගෙන ගන්නවා, වචනේ අහනවා, වචනේ අහනවා, වචනේ අහනවා. කවදාවත් පෝෂණය වෙලා නැහැ, තව කෙනෙකුට දෙන්නෙත් නැහැ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? සමහර අය ආත්මිකව ඔබීසිටි හැදිලා, තරබාරුලා, කාලා වැඩි, තෙල වැඩි. ඉතින් කාලා තෙල වැඩි වුණාම චර්ච් එක ඇතුලේ රණ්ඩු වෙනවා. නෑ, එක්සර්සයිස් කරන්න, ව්‍යායාම කරන්න. කොහොමද ව්‍යායාම කරන්න? ඔයා කාලා පෝෂණය ලැබුවා නම් තව කෙනෙකුට පෝෂණය දෙන්න, වැය වෙන්න, අනිත් අය වෙනුවෙන් වැය වෙන්න, අනිත් අයව පෝෂණය කරන්න. මොකද ඔයා හරහා තමයි දේ කරන්නේ. ඒක නිසා කිව්වේ යමෙක් පිපාසනම් මාව ළඟට එන්න මොකද කරන්න කිව්වේ? මගෙන් අරන් බොන්න, මා කෙරේ අදහන නැතන් ඒ අරන් බොන කෙනා තුළින් මොකද වෙන්නේ? ජීවන දායක ගංගාවන් උල්පතක් වගේ හැදිලා ගලාගෙන යනවා. ඉතින් ඔයා තුළින් තමයි ඒක වෙන්න යන්නේ. ඒකයි කිව්වේ. හැබැයි ඔයා තුළින් ජීවන දායක ජලය ගලාගෙන යනකොට එයා ඔයාට සම්බන්ධ වෙන්නේ නැහැ. එයා සම්බන්ධන්නේ මූලාශ්‍රයට, ඒ උල්පතටයි සම්බන්ධනේ. උල්පත කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. උල්පත කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. වදන්නවද ඒක? ඔයා නෙමෙයි උල්පත, ඔයා තුලයි උල්පත තියෙන්නේ. ඒ කියන්නේ ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා තුල. ඒ උල්පතට සම්බන්ධ වෙනවා, පිපාසාව සංසිඳනවා. ඒකයි වෙන්නේ. අන්න එතකොට මොකද වෙන්නේ? ධර්මිෂ්ඨකම ඇති වෙනවා ඒ අය තුල. එතකොට මොකද වෙන්නේ? නිර්වස්ත්‍රව හිටියේ. බලන්න බයිබලයේ තැන්වල විනිශ්චය කරනකොට ඒ දවසේදී යේසුස් වහන්සේ විනිශ්චය කරන කතා කරන වෙලාවේ මොකද කරන්නේ? නුඹලා නිර්වස්ත්‍රව ලැජ්ජා නොවෙන පිණිස ධර්මිෂ්ඨකමේ වස්ත්‍ර අඳගන්න කියලා තියෙනවා. නැත්නම් එදාට ලැජ්ජ වෙන්න වෙයි කියලා කියනවා නිර්වස්ත්‍ර. හරි. මගෙන් අරන් ඇඳගන්න. ඒ කියන්නේ කිව්වේ එලිදරව් පොතේ. අපි දකින්නවානේ ධර්මිෂ්ඨකමේ මොකද්ද, වස්ත්‍රය මොකද්ද කියලා, සළුව මොකද්ද කියලා.
අන්න ඒ ධර්මිෂ්ඨකම ඇති වෙන්න නම් ඔයා අනිත් කෙනාට පෝෂණය දෙන්න ඕනේ. බඩගිනි නිවන්න ඕනේ යාගේ. ආත්මික බඩගින්න නිවන්න ඕනේ. ආත්මික පිපාසාව සංසිඳවන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ධර්මිෂ්ඨකම යාට ලැබෙනවා. වස්ත්‍රය ලැබෙනවා. ඒ වගේම ගොඩක් අය අසාද නැතම් තුවාල වෙලා ඉන්නවා සභාව ඇතුලේ. ඒ ගැන නම් මට කිසිම සැකයක් නැහැ. කවුරුත් මාත් එක්කයකට වාද කරන්නේ නැහැ. මට ඕන තරම් මිනිස්සු හම්බෙලා තිනවා සභාව ඇතුලේ. සමහර සභා පාලකවරු ඉන්නවා. සේවය කළ තුවාල වෙලා. තුවාලලා විතරක් නෙමෙයි. තුවාල වෙලා ඒ තුවාල නිසා ලෙඩ වෙලා අර පාර අයිනේ වැටිලා ඉන්න බැටළුව වගේ. කිසි කෙනෙක් ගණන් ගන්නෑ. අන්න ඒ ලෙඩ වෙච්ච කෙනාව විසිට් කරන්න ඕනේ. ඒ කෙනා ළඟට ඔයා යන්න ඕනේ. ලෙඩ වෙච්ච කෙනාට ඔයා ළඟට එන්න බෑ. අද සභාවේ කියලා තියෙන්නේ මොකද්ද? සභාවේ මම බිල්ඩින් එක ලස්සනට හදලා තියෙනවා. දෙවියන් වහන්සේ මම ලස්සනට බිල්ඩින් එකක් හැදුවා. ඒ නිසා ඔය බිල්ඩින් එකට එන්න. ආවොත් මං ඔයාට ඉතින් බඩ පිරෙන දෙන්නම්. ඒක තමයි කියන්නේ. يعني අපිට කිව්වේ ගොස් සුභාරංචි දෙන්න. ගොස් ගෝලයන් කරන්න. යන්න. ඒක නේසෝසි කිව්වේ මම ලෙඩ වෙලා හිටිය උඹ ආවේ නෑ මාව බලන්න කියලා. ඔය දන්නවද ඒකේ මොකේද මතේ පොතේ 25 ඒ කොටස මම කැමති පොඩ්ඩක් කියවන්න. 44 මතේ 25 44 අයි පොඩ්ඩක් කියවමු. මතේ 25 44 ඒක කියනවා මෙහෙම. එවිට ඔවුන් උත්තර දෙමින් ස්වාමීනි අපි කොයි කලක පොඩ්ඩක් ඉන්න. සමන් 20 හරි ඕක තමයි. ඒතර එහෙම කතා කරලා පිපාසිතව හෝ ආගන්තුක හෝ වස්ත්‍ර නැතුව හෝ රෝගාතුර හෝ හිරගෙහිව සිටිනවා දැක ඔබ වහන්සේට උපස්ථාන නොකෙලිමුදයි කියනවා ඇත. එතන තියෙන ඉංග්‍රීසි වචනේ මිනිස්ටර්, එතන තියෙන ග්‍රීක වචනේ අර ඩීකොනොස් කියන වචනේ. ඒ කියන්නේ ඩීකන් චර්ච් එකේ ඩීකන් කෙනෙක්. ඩීකන්ස්ලා ගැන කතා කරනවා නේද? මේ අද කාලේ සභාවන් වල ඩීකන්ස්ලා ගැන නෙමෙයි කතා කරන්නේ. මේක තනිකර අද අච්චාරුවක් කරගෙන තියෙන්නේ. නමුත් ඒ උපස්ථානය කියලා කියන්නේ සම්පූර්ණ වෙනම සේවයක් එක. හරි? මෙතන කතා කරන්න යන්නේ එක. මේ උපස්ථානය කියලා කියන්නේ මේ කැම බීම දෙන එක නෙමෙයි. හරි? එතන ඩීකන්ස් කියලා කියන්නේ මනුෂ්‍යයන්ට වචනේ උගන්වන්න පුළුවන් අය තමයි ඩීකන්සෙට දාන්න කියලා කිව්වේ. යහපත් භාර්ය එක භාර්යාවක් ඉන්න අය තමයි ඩීකන්සෙට දාන්න කියලා කිව්වේ. මේ පාවුලතුමා අතිමති පොතේ ඒ වගේ ඒ ඩීකන්ස දාන්නේ මොකටද? වචනය තුලින් උපස්ථාන කරන්න. ඒ විතරක් නෙමෙයි එයාට රැක බලන්න. එයාට අභියෝග ජය ගන්න උදව් කරන්න. ඒ අයත් එක්ක කාලය ගත කරන්න. ගොඩාක් අර ඉන්දේර සේවයත් එක්ක සම්බන්ධයි මේක. හරි? ඒ නිසා මේ කතා කරලා මෙතන කියන්නේ එකයි. ඇයි කොයි වෙලාවෙද අපි ඔබට උපස්ථාන නොකලේ? හරි? දැකලා. ඒ කියන්නේ අපි උපස්ථානය කරා. උපස්ථාන කියන්නේ මේ ස්පිරිතාල වලට ගිහිල්ලා ලෙඩ්ඩුගේ තුවාල හොදන එක නෙමෙයි. නෑ. ඒක කරන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒක නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ මිනිස්සු තුවාල වෙලා ඉන්නවා චර්ච් එක ඇතුලේ. හදවතින් තුවාල වෙලා. ඒවට බෙහෙත් දාන්න. එයාව ශක්තිමත් කරන්න. නැවත දෙවියන් වහන්සේ තුල කකුල් දෙකෙන් හිට ගන්න පුළුවන් විදිහට එයාව ශක්තිමත් කරන්න, ධෛර්යමත් කරන්න. ඒ වගේම ගොඩාක් සභාවේ ඇතුලේ ඉන්න අය එක එක කාරණාවලට හිර වෙලා ඉන්නවා. සමහර අය අබ්බැහිම් වලට හිර වෙලා ඉන්නවා. සමහර අය ගොඩාක් කාරණාවල හිර වෙලා ඉන්නවා. සමාව නොදීම තුල හිර වෙලා ඉන්නවා. ගොඩාක් වෙලාවට තුවාල වෙච්ච අය සභාවේ ඇතුලේ ඒ තුවාල කරපු කෙනාට සමාව දෙන්න බැරුව හිර වෙලා ඉන්නවා හිර ගෙදරක. එනිසා ඔයා අයාලඟට විසිට් කරන්න ඕනේ. ඔයා අයාලඟට ගිහිල්ලා කතා කරලා එයා වෙනුවෙන් වැය වෙලා එයාට උපස්ථාන කරන්න ඕනේ. එයාට මඟ පෙන්වන්න ඕනේ. සමාව දීලා නිදහස් වෙන්න. මේක තමයි යේසුස් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. සභාවෙන් උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ හාල් පොල් බෙදෙන එක නෙමෙයි. යේසුස් වහන්සේ සභාවෙන් බලාපොරොත්තු වෙන්නේ ආත්මය පෝෂණය කරන්න. මොකද ආත්මය පෝෂණය වෙනකොට අනිකුත් දේවල් වලින් සඵලවත් වෙන පිණිස. පළමුකොට දේව රාජ්‍ය සොයනකොට ඒ කිනා ආත්මෙන් පෝෂණය වෙනකොට මොකද වෙන්නේ? ආ දේව රාජ්‍ය හොයන්ට ගන්නවා. දෙවියන් වහන්සේ දොරවල් විවෘත කරනවා. ඒක ගැන අපි කරදර වෙන්න අවශ්‍ය නැහැ.
ඒකෙන් අදහස් කරන්නේ අපි මුකුත් නොකර පැත්තකට ඉන්නවා කියන එක මම ඉස්සලා කිව්වා වගේ. අමතක කරන්න එපා. අපි බෙදා ගන්න ඕනේ දේවල්. ද්‍රව්‍යමය වශයෙන් අපි බෙදා ගන්න ඕනේ දේවල්. ඒක රහසිගතව කරන්න. ඒක කළ යුතුයි, අනිවාර්යෙන් කළ යුතුයි. සභාවේ ඒක කළ යුතුයි. ඒක ප්‍රෝග්‍රෑම්ස් දාලා නෙමෙයි. ඒක පුද්ගලිකව රහසිගතව. වංගත කරන දේ දකුණ දැනගන්න තියන්න එපා. ඒක වෙනම කාර්යයක්. නමුත් මේ දේ අපි කළ යුතුමයි. මේක තමයි යේසුස් වහන්සේ සභාවෙන් බලාපොරොත්තු වෙන්නේ. එනිසා මගේ සහෝදරය සහෝදරිය මුලා වෙන්න එපා. රැවටෙන්න එපා. හරි. රැවටෙන්න එපා. ඔයා මිනිස්යන්ව සැබෑ ආහාර වලින් පෝෂණය කරන්න. ගිරා යන දේ නෙමෙයි. සැබෑ ආහාර. බුදුන් වහන්සේ කිව්වා මාගේ ශරීරය ඇත්තෙන්ම කෑමයි. මාගේ ලය ඇත්තෙන්ම බීමයි. Truly my body is truly the food. උන්වහන්සේගේ ලය ඇත්තෙන්ම බීමයි. අනේ සැබෑ වූ කෑම සැබෑ වූ බීම එයාට දෙන්න. අනේ එතකොට එයාගේ ඇඳුම් ලැබේ ධර්මිෂ්ඨකම. ඒක තමයි සොයන්න කියලා කිව්වේ. දේව රාජ්‍ය. ඒක තියෙන්නේ කොහෙද? වතුල, මන්තුල. ඒ කියන්නේ ආත්මිකයි. දේව රාජ්‍ය කියන එක ආත්මිකයි. ඒ නිසා දේව රාජ්‍ය කියන්නේ කෑම බීම නෙමෙයි. හරි. ශුද්ධ ආත්මයන් වහන්සේ තුල බලය. අමේ අනේක තමයි වෙන්න ඕනේ. එනිසා මගේ සහෝදරය සහෝදරිය ඔයා රැවටෙන්නේ නැතුව ඔයාගේ අවසානයේ ඔයාගේ දිවස බලාපොරොත්තු වෙන දේ වයිෂ්ට කරන්න. ඒ තමයි මිනිස්යන් වෙනුවෙන් වැය වෙන්න. මිනිස්යන් වෙනුවෙන් වැය වෙන්න. අපි ආඥා කරමු ස්වාමිනි. මෙන්න අපි ඔබ වහන්සේ ඉදිරියේ සිටිනවා. නාසරත්ති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනී අපි ඔබ වහන්සේ තුලට ඇවිල්ලා ස්වාමිනී ඔබ වහන්සේගේ වචනයට එකඟව ඔබ වහන්සේ මිනිස්යන්ට කොච්චර ආදරය කරාද කියලා කියනවනම් ස්වාමිනී ඔබ වහන්සේ මිනිස්යන් වෙනුවෙන් වැය වෙන්න මැරෙන්න මේ ලෝකෙට ආවා. ඔබ වහන්සේ අපේනොත් ඉල්ලුවේ ඔබ වහන්සේ අපිට ආදරය කළා වගේ අපිත් එකිනෙකාට ආදරය කරන එකයි. ඒ නිසා ස්වාමිනී මෙන්න දැන් ඔබ වහන්සේගේ ශුද්ධ වූ හස්තයට අපි යටත් වෙමින් ඔබ වහන්සේගේ සලස්ම කැමැත්ත ඉෂ්ට කරන පිණිස අපි යටත් වෙනවා, බාර වෙනවා. දෙවියනනි ඔබ වහන්සේම අපේ එඬේරා. මඟ පෙන්වන්න ඔබ වහන්සේගේ කාර්ය ඔබ වහන්සේගේ සේවය කරන පිණිස සිළු ගෞරවය මහිමය ප්‍රශංසාව ස්වාමිනි අපි ඔබ වහන්සේට දෙනවා. නාසරත්ති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. හොඳයි අපිත් එක්ක තුන සිළු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. දවසේ අද කෙටි වේලාවකින් මම මේ දේ කතා කරේ. අපි හෙට අනිද්දා දවස් ටිකේම ඔබත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. එහෙනම් අපි එතකන් සිරු දෙනා මුණ ගැහෙනකන් ඔබ සැමට ජීසු පිළිටයි.